आयबोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुख या सीधे उद्यासन प्रवृत्ति विकास शैली में मामा खाविंदु विजय वर्धन प्रथम एन सिरास्ताल हेद विश्वविद्यालय वहा अरबन निलंदुम दीमनाव एतुलो इल्लेम रसा क्लब आदेन जनपति गेन उपदेश दाइवे सरदम गेन साजित कियाई इंधन मिल आये इहल गियोत वेन दे आईओसीएट राटम देन द हदाने लंका खनिज तेल पोदु सेवक संगमय प्रश्न कराई සෞඛ්‍ය ශාස්ත්‍රයේ නිලඳුම් දීමනාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් වහම ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. राज्य सेवा एक्सात हेद संगमे समग अदपेरवे जनाधिपति गोटाबे राजपक्ष महता विशेष साकच्छावक निरतुना ए जनाधिपति कार्यालय मीटर राज्य सेवा एक्सात हेद संगमे सभापति पूज्य मुरुते ट्वे आनंद हिम्यान सहा सौख्य माते आचार्य केहली रंभुपेल महताद एकुना वैद्य सह हेद सेवाव तमा महात इहलीन आगे करन पपाय जनाधिपति गोटाबे राजपक्ष महता मेहदी प्रकाश कले नील एंदुम दीमनाव उसस्वीम पेरदातमीन लबादीम हेद विश्वविद्यालय आरंभ किरीम एतुलु इलीम रसाक वहा लबादिन लेस जनाधिपति वरया मेहदी नियोग कला विश्वविद्यालय आरंभ करने का कोई अवश्य विश्वविद्यालय विश्वविद्यालय उपाधि प्रतिपादन कमीशन सभावटे अवश्यता एक विश्वविद्यालय करना केडीयू एक कराने विश्वविद्यालय प्रतिपादन कमीशन सभावे सभापति मा एक मेंबर के नहीं एक एक कम स्टैंडर्ड देखो ही मा उन्नंग एक बालान ने पुलवा अपित अप्रैल माह से वेदी अलुतेंग एक्ट का संपूर्ण एंग हादला मैं यूनिकनेस से कत में ही मतिया आगे ना मैं का विश्वविद्यालय एक बाउट पाठ करने का संपूर्ण मिगर कल्ला सौख्य मात्यांसे अपित देन्ने पुलवा एक एक मंट कराने वाले कानी ते वटा बालपाना हरे इलेंदुम दी मना वैडी करने का අපි ඒක දෙන්නම් කියලා කිව්වනේ ඒක ගොඩක් කාලෙකින් වැඩි කලනේ අවුරුද්දකට ඉතර ඉස්සෙල්ලා රැස්වීමේදී එකඟ වුණා මේක කරලා දෙන්න ජනාධිපතිවරයා ලබා දුන් යහපත් ප්‍රතිචාරය සහ ගත් තීන්දුව පිළිබඳව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ද අදහස් පළ කළා අපි දන්නවා රටේ තත්ත්වය මොකද්ද කියන්නේ මතක කරලා නෙමෙයි කතා කරන්නේ අපි කොච්චර ඒවා අමතක කරත් මේව මතු කරන අය වැඩි ඔබතුමාට පුළුවන් තරම් අපි ශක්තිය දෙන්නම් තේරෙන අපට උදව් උපකාර කරන්න අපිත් කරන්න අවශ්‍යකම තියෙන රෝහල් ටික බින්ද වැටෙන්නේ इंधन मिल इहल दमीमे कसकार्या आये पेरहरे इन्न सूदानं वेनवा बोहो विट मे मासे अवसन वीमट प्रथम लंका खनिज तेल नीतिगत संस्थावत् इंधन मिल इहल दमीमकट या हैकी බහන්න මිල ඉහළ යාම අද ජනතාවට දරන්න බැරි බව අමුතුවෙන් කිව යුතු නැහැ. රජයේ ස්ථිර සේවකීන් සහ පෞද්ගලික අංශයේ ස්ථිර වැටුප් ලබන්නන් පවා අද හොඳටම අසරණ වෙලා. අන්ත අසරණ බවට පත් ඇත්තේ එදා වෙල හම්බ කරගෙන කන ජනතාවයි. සාමාන්‍යයෙන් කොළඹ ආශ්‍රිත කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1500ත් 2500ත් අතර වෙනවා. අද බොහෝ කුලීකරුවන්ට රැකියාව අහිමි වෙලා. විශේෂයෙන් ඉදිකිරීම් ශාස්ත්‍රයේ බිඳ වැටීමත් ඊට හේතු වී තිබෙනවා. පාරට බහැලා ඕනෑම කෙනෙකුගෙන් ඇහුවොත් කියන්නේ මේ කතාව ජීවත් වෙන්න අමාරුයි කියලයි. අද මාසයටම අවශ්‍ය බෙහෙත් ගන්න නිදන්ගත රෝගීන් සමහර පෙති වර්ග Tamanගේ කැමැත්තට අඩු කරලා. උදේට 2යි රෑට 2යි ගන්න තියෙන පෙති උදේට 1යි රෑට 1යි විතරයි ගන්නෙ. ඇත්තටම මෙය නිදන්ගත රෝගීන්ගේ ජීවිත ගමන කෙටි කරන්නත් පුළුවන්. ඉහළ යන බහණ්ඩ මිල දරා ගන්න බැහැ කියලා ජනතාව අදත් ප්‍රකාශ කළා. විශේෂයෙන් ආයේ තෙල් ගණන් ගියොත් තත්ත්වය තවත් අවාසනාවන්ත වේවි. අපි හැමදාම දුකේ කරන්න දෙයක් නැහැ ඉතින්. මිල වැඩි කරනවා කියන්නේ ඉතින් ඔක්කොම බඩගින්න තමයි. කිසිම සාධාරණයක් නැහැ මේ ආණ්ඩුව බැලුවා. දැන් පොල් ගෙඩිය කීයද රුපියල් 100යි පොල් ගෙඩිය. කවදාවත් නැක අඩු වෙන්නේ නැහැ. දැන් පොල් ගෙඩිය කාලයක් ආපුවාම පොල් ගෙඩිය රුපියල් 300ට වගේ යනවා. තේරුමක් නැහැ කතා කරලා. මේ රටේ සාමාන්‍ය මිනිහට ගොඩ යෑමක් නැහැ. ඒකයි වෙන්නේ. තෙල් මිල නිසා ඇත්තටම ආණ්ඩුවට මොනව කරනවද කියලා තේරෙන්නේ නැහැ. තෙල් මිල කියන්නේ හොඳටම වැඩි අද ගන්න නෙමෙයිට. ඉතින් අපි ඡන්දේ දුන්න අපරාධයක් කරගත්තා කියලා හිතනවා බොරු වැඩක් කරගත්තේ. මේ රජේ ආවේ මිනිසුන්ට සාහනයක් දෙනවා ජනතාව ගැන බලනවා කියලා. ජනතාව ගැන ඒගොල්ලන් බලන්නේ නැහැ. කෙලිම ඒගොල්ලන් පෝසත් ජනතාව දුප්පත් හැම බහණ්ඩක මිල ඉහළ යනවා විතරයි විතර මිනිසුන් දරා ගන්න බෑ. මේ ජීවිතේ ඔක්කොම පිස්සු ජීවිතේ ගත කරන්නේ මිනිස්සු. මිනිසුන් යන්නේ නමක් නැහැ. ඇත්තටම කණිජ තෙල් නීතිගත සංස්ථාව ඈවර කරන්න යනවාද කියලා අපි දිගින් දිගටම ප්‍රශ්න කළා. ඒ ඉන්දියානු IOC සමාගමට අපේ රටේ ඉන්ධන සැපයුමේ බලය දෙන්නද කියලා අප ප්‍රශ්න කළා. අද ඒ පිළිබඳව කතා කළ ලංකා කණිජ තෙල් පොදු සේවා සංගමේ සභාපති අශෝක රංවැල්ල මහතා අප අසන ප්‍රශ්නයම අද රජයෙන් අහනවා.
අපේ උත්සාහන ෂෙඩ් වලින් දැන් තෙල් මිල වැඩි කරන්න වගේ යන්නේ අද තෙල් නිකුත් කිරීම අඩු කරලා තියෙනවා කිය. හැබැයි මේ මොහොත වෙනකොට කොළොන්නාව මුතුරාජ වෙල ඒ වගේම සපුගස්කන්ද ටර්මිනල් එකේ පවා තෙල් තිබුණා. ඒ තෙල් තිබෙද්දී අඩු කරන්න කිව්වේ ඇයි? තෙල් මිල වැඩි කරන්න නෙමෙයි. මේ හිගේ තුල පෝලිං ගහනවා ජනතාව තමන්ගේ ටැංකිය වල උඩරිම තෙල් ගහ ගන්න පටන් ගන්නවා. ටැංකි හිස් වෙනවා රටේ තෙල් නැහැ කියලා ආන්දෝලනයක් ඇති වෙනවා. ආන්දෝලනයට උත්තර දෙන්න එනවා කවුද? ඉන්දියානු නැව. ඉන්දියානු නැවට සම්දර්ශනේ පාන්න. මෙන්න අපිට තෙල් අරගෙන එනවා. මෙන්න එමෙතුමා යනවා තෙල් බාන්න. දැන් ඉන්දියාව තමයි අපිට එකම විසඳුම. අපිට තෙල් නැවක් ඇවිල්ලා තියෙනවා බය වෙන්න එපා. දැන් ඔන්න තෙල් බානවයි කියන සම්දර්ශනේට අදාළ වෙන ක්‍රියාමාර්ගය තමයි අර තෙල් ලිග කරලා ඇතිකලේ කියලා අපිට ඉතාම සාධාරණ සැකයක් ඇති කරනවා. මේ තෙල් මිල වැඩි කිරීමවත් ඉන්දියානු සමාගමත් එක්ක හරි හරියට තෙල් මිල සම කිරීමවත් මිල සූත්‍ර ගිරල් ඉවරලා සූත්‍ර වලින් ප්‍රශ්න විසඳනවත් නෙමෙයි. කණිජ තෙල් දීර්ඝ සංස්ථාව අතට රටේ තෙල් අධිකාරිය ගන්න. ඇමති ප්‍රසන්න රණතුංග මහතා පසුගිය දිනක ප්‍රකාශ කළේ පාස්කෝ ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වගකිව යුතු බවයි. තමන්ද ප්‍රකාශ කරන්නේ හිටපු ජනාධිපතිවරයා ඊට වගකිව යුතු බවයයි ගරු ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් ප්‍රකාශ කරනවා. මගේ ප්‍රකාශය වුණේ ගරු අමාත්‍යතුමාව ප්‍රසන්න රණතුංග අමාත්‍යතුමාව ගෙනල්ලා එතුමා කරපු ඒ බාර දූර ප්‍රකාශය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් කරන්නට කියලා ප්‍රසන්න රණතුංග මහත්මයාගේ මතේම තමයි අපිත් ඉන්නේ. මොකද අපිත් ඒ දවස්වල ඉඳලම කිව්වේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ ප්‍රහාරයට වග කියන්නට ඕනයි කියන තැන. දැන් බොහෝ වෙලාවට කියයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අතින් අතපසු වීමක් උණයි කියලා. ඒක දන්නේ නැතුව එතුමා ගියයි කියලා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාම පත් කළ පංචපුද්ගල ජනාධිපති කොමිසම කොමිෂන් සභාව වාර්තාවේ 19 වෙනි පරිච්ඡේදයේ වගවීම කියන පරිච්ඡේදයේ සඳහන් වෙනවා මම ඒක උපුටා දක්වන්නම්. සම්භාවිතා සමතුලිතතාවයක් මත නිරන්ත ජයවර්ධන විසින් 2019 අප්‍රේල් 4 වෙනිදා සිට 16 වන දක්වා කාලය තුල ලැබුණු බුද්ධි තොරතුරු ජනාධිපති සිරිසේන වෙත ලබා දුන් බවයි. ඒකේ අවසාන පිටුවල අවසානයේදී මෙන්න මෙහෙම සඳහන් කරනවා. ඒ නිසාම දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ ජනාධිපති සිරිසේනට එරෙහිව අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරනවා. ඉතින් මේක බාහිර දූර කියමනක් අපගේ ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා ගැන මේ කොමිෂන් සභාව කියන්නේ. ඒ වගේ පුද්ගලයෙක් මෙවැනි වගකීමක් පැහැරහැරියා කියලා කියන්නේ එතුමා උවමනාවෙන්ම සිදු කළා වූ පැහැරහැරීමක් මේක. අප සියලු දෙනාම ජාතිය යළි ගොඩනැගීමට එක්විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔක්ස්ෆර්ඩ් කොලෙජ් ඔෆ් බිස්නස් සී උපාධි ප්‍රධානෝත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. The COVID-19 pandemic deprived them of the opportunity. COVID වසංගතයේ හමුවේ යළි රට ගොඩනැගීමේ වගකීම අප සියලු දෙනාම සතුයි. මෙවන් මොහොතක ජාති ආගම් කුල පක්ෂ ભેද නැතිව එකවන්ව නැගිය සිටිය යුතුයි. ඇත්තටම අධ්‍යාපනය යනු ලෝකයේ දෙස නව මානයකින් බැලීමයි. ලෝකේ වෙනස් කිරීමට හැක්කේ අවි ආයුධ වලින් නෙවෙයි අධ්‍යාපනයෙනි. ඔබ අද ලද අධ්‍යාපනය අපේ උපන් බිමේ අනාගතය වෙනුවෙන් කැප කරනු ඇතැයි මා විශ්වාස කරනවා. කෙසේ නමුත් අපේ සමස්ත අධ්‍යාපනයම සම්ප්‍රදායෙන් පිට සිටීමේ ක්‍රමවේදයකට හැඩ ගැස්විය යුතුමයි. ඒ සඳහා දැන් කාලය පැමිණ තිබෙනවා. ඔබේ නව අදහස් නව ව්‍යවසාය බවට පත් කරන්න ක්‍රම හොයන්න. එවිට ඇත්තටම අපේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරන්න පුළුවන්. රටක් ලෙස නැගී සිටින්න ඔබේ හයිය උපන් බිමට දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. I wish you all the very best for your future. Thank you. නිවාස විවෘත කරන්න අගමැති මෝදි එනකොට කළු කොඩි දාපු අය අද ණයට ලැබුණු තෙල් නැව පිළිගන්න උත්සව පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මම දැක්ක පහුගිය දවසේ අපේ රට ඉන්දියාවේ ණයට තෙල් අරගෙන ණයට තෙල් ගත්තු නැව බාරගන්න පිළිගන්න උත්සවයක්. පුදුමයි. කවදාවත් අහලා නැහැ මෙහෙම මේ ණයට ගත්තු තෙල් නැවක් බාරගන්න පිළිගන්න ඇමතිවරු ගිහිලා උත්සව තියෙනවා. මට මතකයි මමත් ඉල්ලීමක් කරලා ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මැතිතුමා අපේ රටේ ගෙවල් හදන්න එක ප්‍රදේශයක නෙවෙයි මුළු රටේම ගෙවල් හදන්න අපේ නිවාස අමාත්‍යංශයට අපේ වතු නිවාස අමාත්‍යංශයට ඉන්දියාවෙන් ආධාර දුන්නා. ණය නෙවෙයි ආධාර. හැබැයි ඒ ආධාර දෙනකොට මෝඩි අග්‍රාමාත්‍යතුමා ඒ ආධාර තුලින් ඉදි කරපු නිවාස අපේ රටට ඇවිල්ලා විවෘත කරන්නට ඒ වැඩ කටයුතු යොදනකොට මේගොල්ලෝ කිව්වා කළු කොඩි දාන්න කියලා.
දැන් කළුකොඩි දාන්නේ කියපු කට්ටියම නැව පිළිගන්නට උත්සව තියෙනවා අපේ රටේ ජනතාවගේ ණයවරතාවය වැඩි කරලා ඒකට තියෙන පිළිගැනීමේ උත්සව මේක තමයි මිත්‍රවරුනි දෛවයේ සරදම කියලා කියන්නේ දැන් පොහොර ඇත්ත කතාව අනාගතයට නිසි පොහොර සැපයුමක් කියලා පෙත්සම අත්සන් කර තිබෙනවා පෙත්සම අත්සන් කිරීමට මුල් වූයේ මොරගහ කන්ද මහවැලි කලපේ ගොවීන් පිරිසකුයි පෙත්සම අත්සන් කිරීමෙන් පසු ඔවුන් ජම්බුරුවේ වෙල වෙල්යායේදී උද්ඝෝෂණයකද නිරත වුණා ගොවියා නසන ආණ්ඩුව විශේෂයෙන්ම අපි මහින්දානන්දට මේ වෙලාවේ කියනවා මහින්දානන්ද ඇමතිතුමා ඔබතුමාලගේ ආණ්ඩුව පත් වෙච්ච දවසේ ඉඳලා ගොවියා විතරක් නෙවෙයි මේ රටේ සමස්ත ජනතාව ගොනාට ඇඳුවා රැවැට්ටුවා දැන් ගොවියට කොම්පෝස්ට් දාන්න කිව්වා ගොවියා කොම්පෝස්ට් දැම්මා ආණ්ඩුව කිව්වා හැමෝටම රුපියල් 12500ක් දෙනවා කියලා මෙන්න බැංකු පොත් තියෙනවා මෙන්න බැංකු පොත් තියෙනවා මේ බැංකු පොත් වලට සතයක් වැටිලා නැතුව තියෙනවා රජය දෙනවා කියලා 12000යි සමහරුන් හම්බෙලා තියෙන 7500යි හැබැයි රුපියලක්වත් හම්බෙන්නේ නැති ගොයෝ මේක ඉන්නවා ඒ ගොයාගේ කපි කොහමද හිට දවස් ගත කරන්නේ වී කිලෝ එකකටම අනිවාර්යෙන් රුපියල් 70ක් ලබා දෙන්න නැත්නම් අක්කරයකට අපිට රුපියල් ලක්ෂයක් ලබා දෙන්න කියන බලපෑම අපි ආණ්ඩුවට මේ මොහොතේ කරනවා මේ අතර රජය දුන් කාබනික පොහොර වලින් නිසි අස්වැන්නක් ලැබුණේ නැති බව ගල් ඔය වම් ඉහුර ගොවීන් ඒත්නේ කිසිම සෞඛ්‍යාවක් නැහැ අපි දියර පොහොයි කොම්පෝස්ට් හැම දෙයක්ම ගහුවා මේ රසායනික පොහොත් නැ කිසිම දෙයක් තිබෙන්නේ නැහැ අපිට මේ අපි දැන් දිය යල් කන්නේ සාමාන්‍යයෙන් අක්කලකින් විවිධ 40ක් 45ක් ඔය ප්‍රමාණයක් තිබුණා දැන් මේ සරේ තියෙන්නේ විවිධ 10ක් විතර තියෙනවා මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ වියසුණු නෙලීම මේ දිනවල ආරම්භ වී තිබෙනවා රඹෑව එකිරිය ගොල්ලෑව ප්‍රදේශයේ වී අස්වැන්න 75කින් අඩු වී ඇතැයි ගොවීන් ප්‍රකාශ කරනවා අපිට වෙනදාන අක්කර පාක් කපනකොට පිටි 200 මේකට පිටි 250ක් විතර යනවා පොහොර ගාලා කපනකොට දැන් මේ පාර අපිට රජේ දීපු අර කෑන එක ගාලා අපිට පිටි 50කුත් නැ අක්කර පාක් කපලා දැන් මේ මොනන්ද පොහොරත් නෑ මේ තෙල්ලෙම මොනව කරන්නද මේ ඈ මේ ඉසර ඉසර තියලා 50 ගන්නවා මිටි මේක වලඳකෝ මිස්ස තමයි මේ ගංගේ පාන්නේ අපි සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ මින්නිමවට පත්වනවා වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත අපි අලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබ දවසක්